ජයපති දක්ෂිණ විදේ සඳහාම වෙන් වන YouTube නාලිකාව channel BST වලට යනව ආදරෙන් පිළිගන්නවා. Subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳෙන්න කියන ගමන් එහෙනම් යමු අපි අද අපේ පාඩමට. අද අපේ පාඩම බිම්මැනුම සහ මට්ටම් කිරීම කියන තුන්වෙනි පාඩමේ හතරවෙනි කොටසත් එක තමයි ඔයා මේ එකතු වෙලා ඉන්නේ. හොඳයි, තලමේස මිනිතේ කියන මේ වීඩියෝ එකේදී මම ඔයාට කියලා දෙන්න හදන්නේ තලමේසේ කියන්නේ මොකක්ද, තලමේස මිනිතේ කියන්නේ මොකක්ද, මේ තලමේස මිනිතේට අපි පාවිච්චි කරන උපකරණ මොනවද, තලමේස මිනිත සිදු කරන ක්‍රමවේදයන් මොනවද, මොනවද මේ තලමේස මිනිතේ වාසි සහ අවාසි, මෙන්න මේ හැමදේම මේ වීඩියෝ එකෙන්, එහෙමත් නැත්නම් තලමේස මිනිත අපේ බිම් වෙනම සහ මට්ටම් කිරීම හතර වෙනි වීඩියෝ එකෙන් මම ඔයාට කියලා දෙන්න බලාගෙන ඉන්නවා. මම හිතනවා මේ වීඩියෝ එක අන්තිමට ඉවර වෙනකොට ඔයාට මම මේ කියපු හැම දේ ගැනම හොඳ දැනුමක් තියෙයි කියලා. ඔව්, අපි ඉස්සෙල්ලම තලමේස බිම් වෙනීම ගැන කතා කරමු. භූමික වර්ගඵලය ගණනය කිරීම සඳහා එම භූමිය මැනිය යුතුය. ඒ කියන්නේ මොකක් හරි භූමික වර්ගඵලය ගණනය කරන්නට අපිට සිද්ධ වෙනවා ඒ භූමිය මයින්න. ඊළඟට එමගින් බිම් සැලැස්ම පිළියෙල කර එහි වර්ගඵලය ගණනය කරගත හැකිය. එතකොට අපි මේ භූමිය මැනලා බිම් සැලැස්ම හදා ගන්නවා. හදාගෙන ඊට පස්සේ තමයි අපි වර්ගඵලය ගණනය කරන්නට යන්නේ. ඒ කියනවා හිතන්නකෝ ලොකු භූමියක් ගත්තොත් අපිට ඒ භූමිය පුරා ගිහිල්ලා වර්ගඵලය ගන්නට අමාරුයි. සමහර භූමි තියෙනවා අපිට ළඟා වෙන්න බැරි තැනුත් තියෙනවා. ඒ හැම ප්‍රශ්නෙම මඟ අරගෙන අපිට ලේසියෙන් කරගන්න පුළුවන් විදියක් තමයි මේ තලමේස බිම් මැනීම. තලමේස බිම් මැනීමේ ප්‍රධානම අරමුණ තමයි මොකක් හරි ශේෂ්ත්‍රයක වර්ගඵලය හොයාගන්න එක. ඒ වර්ගඵලය හොයාගන්නට අපිට අවශ්‍ය වෙනවා බිම් සැලැස්ම අඳින්නට, එහෙමත් නැත්නම් බිම් සැලැස්ම පිළියෙල කරගන්නට. ඒ ක්‍රියාවලියට තමයි අපි මේ තලමේස බිම් මැනීම භාවිතා කරන්නේ. තලමේසේ හා තවත් උපකරණ කීපයක් භාවිතා කරයි. මෙන්න මේ පේන්නේ තලමේසේ කියන උපකරණය. අනිත් උපකරණ ටික ගැන මම ආයෙත් ඉස්සරහට කියනවා. මෙම ක්‍රමයේ කුඩා පරිමාණයේ ඉඩමක් මැනීම හා සිතියම් කරන්නේ සඳහා යොදාගත හැකිය. තලමේස මිනිත ක්‍රමයේදී මැනීම සිදු කරන අවස්ථාවේදීම ශේෂ්ත්‍ර සිතියම් නිර්මාණය කළ හැකිය. ඔව්, ඔය විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අපි මේ තලමේස බිම් මැනීම පාවිච්චි කරන්නේ අපිට මොකක් හරි ශේෂ්ත්‍රයක වර්ගඵලය හොයාගන්න ඕන වුණාම, අවශ්‍ය බිම් සැලැස්ම පිළියෙල කරගන්නට, ඒ වගේම ඔයා දැනගන්න ඕනේ බාතක අඩු ඉඩමකට තමා මේ ක්‍රමයේ සුදුසු වෙන්නේ වගේම මේ ක්‍රමයේදී අපි ඉඩම මනින ගමන්ම තමයි අපි අපේ සිතියම අඳින්නේ. ඔව්, මොකක්ද මේ මනින ගමන් අඳිනවා කියන කතාව? ඔව්, ඒක ගැන ඔයාලට තේරෙයි. මම ඉස්සරහට මේ වීඩියෝ එකේදී මේ තලමේස මිනිත ක්‍රම ගැන කතා කරනකොට. තලමේස මිනිතේ සඳහා අවශ්‍ය උපකරණ. ඔව්, තෙපා මත නැංගු අඳින පූරුව. මේක තමයි අපේ drawing board එක. එහෙම නැත්නම් අපි අඳින කොලේ තියාගන්නේ මෙන්න මේ board එක උඩ. මෙහි අඳින කඩදාසියක් රඳවා ගත යුතුය. මනාපදම් කළ ලීයකින් සාදා ගත යුතුය. සෙන්ටිමීටර් 40 සෙන්ටිමීටර් 30 සහ සෙන්ටිමීටර් 75 සෙන්ටිමීටර් 60 පරිමාණවලින් දැකගත හැකිය. තිපාවේ පාද සිරුමාරු කිරීමෙන් අඳින පුවරුව මට්ටම් කරගත හැකිය. ඔව්, තිපාව කියන්නේ මොකක්ද, සිරුමාරු කරනවා කියන්නේ මොකක්ද, මට්ටම් කරනවා කියන්නේ මොකක්ද, මේ ඔක්කොම මම ඔයාලට කියලා දෙන්නම්. ඔයා සරලව දැනගන්න මෙන්න මේ තිපාව මත නංවපු අඳින පුවරුව අපි තියන්නේ අපේ තෙපාව මත කියන එක. ඒ වගේම අඳින පූර්ව මට්ටම් කරගන්න, ඒ කියන්නේ මේක ඇදයි නම් එහෙමනම් අපිට අපේ තෙපාවේ පාද තුන හිමේ කරලා මේක සීරු මාරු කරගන්නට පුළුවන්, මට්ටම් කරගන්නටත් පුළුවන්. තෙපාවේ පාදවලට සම්බන්ධව මට්ටම් කිරීමට මුරිච්ච සම්බන්ධ කර ඇත. ඔව්, දැන් කතා කරමු එනම් මේ තෙපාව මොකක්ද කියලා.
තිපාව හිමත් නැත්නම් ට්‍රයිපොඩ්. ඕ මේ ඔයාලට පේන්නේ තිපාව හිමත් නැත්නම් ට්‍රයිපොඩ් එක. මේ පේන්නේ ඔයාලට ට්‍රයිපොඩ් එකක්. මෙතන මම ඔයාලට පෙන්නලා තියෙනවා ට්‍රයිපොඩ් එක ඔබට කොහමද මේ අපේ අර අඳින පූර්ව තිබ්බහම තියෙන්නේ කියලා. ඊළඟට දර්ශ රේඛක ඊළඟට මම ඔයාලට පෙන්නලා තියෙනවා ට්‍රයිපොඩ් එක උඩ කොහමද අපේ අඳින පූර්ව පිහිටන්නේ කියලා. ඔව් දර්ශ රේඛක එහෙම නැත්නම් ඇලිඩේට් උපකරණය ගැන තමයි ඊළඟට කියන්න යන්නේ. පාඨාංක ගැනීමේදී මේ තුලින් බලා අවශ්‍ය පාඨාංක ලබා ගනි. මේ තියෙන ඇලිඩේට් කියන උපකරණය මෙතන අපි ඇහැ තියෙනවා. කියන්නේ මේ පැත්තෙන් අපි බලනවා मेन मे हिंग अभी बला अवश्य तन एम मुख्य लक्ष्य पीटपू बेलगा दिह मे तीन अपे मीनू अभी लकन कलाएने मेघना तेरे मम्मी की वीडियो दाला तीन कुहमद मे प्राक्टिकल इतकोट तेरे मे अलट उपकरण वगेम अनेत उपकरण अभी भावितर कुहमद गेला ओ मे तीन वाट अलट उपकरण का बला पुलवा मेथ विनत् आकार कैलिडेट उपकरण नमूद अभी सामान्य भावित करें मेन मे आकार एलिडेट उपकरण मे मुखद मेघतम रोलिंग रूलेख रोलिंग रूलेखिंग करे मेन मेतन दिमाट अभी मे एलिडेट उपकरण बलन अभी वाहिता मेन मे गहदिहदम भी बलाने हरद मे गहदिह अभी बलन को මමකට පෙන්වන්න මෙන්න මේ ගහ දිහා තමයි අපි බලන්නේ. හරිද? ඔයා හිතනක මගේ මේ ලේසර් පොයින්ට් එක තියෙන තැන දිහා තමයි මෙයා බලන්නේ. එතකොට මෙන්න මෙතනට ඇහැ තියලා තමයි අපි මේක හරහා බලන්නේ. බලනකොට අපි මේක සිතියම අඳිනකොට අපි ලක්ෂයක් කියලා එකක් තෝරගන්නවා. මධ්‍ය ලක්ෂය කියලා. මේ මධ්‍ය ලක්ෂය හරහා මෙන්න මේ මැද, කියන්නේ මෙන්න මේ හරියට මැද එන්න තමයි अभी पीहिटवाणे इतकोट अभी अंदर रेखाव वाहित मे तम अभी सिद्धमे मम्मी लकन करें मे तम मम्मी वाट पे सिद्धमे मध्य लक्ष्य ए उड़ीन तम मिन्नमे अलडेट उपकरण तेल तीन हरिद वाहमीता इतकोट अभी अर अपे अर गहदिहा बल अंदर इर ये अपे मध्य लक्ष्य अरहण मे मध्य लक्ष्य तीन मे हर इतकोट अभी मे रोलिंग रोल की करे अभी मेहम एलिडेट अंदन इर इतम रोलिंग रूल के तीर रोल हरियटम अभी मध्य लक्ष्य हमें तरती इर गहन एम तो समहार करण किलिम मे मध्य लक्ष्यटम मेन मे इर पीट वाला हेम करण पुलवा नम अरम करण वडा रोलिंग रूल अभी भाविता करला इलंट कथा करणव मालिमाव गन दिशा नदी लकन गिरी मट भाविता करे ओ अभी सामान्य गण मालिमाव ने मे अभी तलमे से मिनी तेट गण मे मालिमाव मिथन आट पेनवा मे मालिमाव मेक अभी दिशाव सटान कर गण मे मेहम एद नोवी मेहम इकम रेखावे अपे मालिमाव पीट अवस्थावे तमय अभी अपे दिशाव लकन कर गण ඊළඟට කතා කරනවා ස්ප්‍රීතු ලෙවල මේ මට්ටම් කිරීම සාර්ථක වෙන්න ඉතාමත් වැදගත් අපේ මේ තලමේසේ මට්ටම් කිරීම කියන එක. ඉතින් මේ තලමේසේ මට්ටම් කිරීමට අපි බහුලවම භාවිත කරන්නේ මෙන්න මේ ස්ප්‍රීතු ලෙවල. ඔයාලට මතක ඇති මම කලිනුත් කියලා දිනා මෙතන තියෙන ස්පිරිට් එක. මෙන්න මෙතන බබල් එක එන විදිහෙන් අපිට දැනගන්න පුළුවන් අපේ තලමේසේ මට්ටම් වෙලාද නැද්ද කියලා. मैं वाट पेन स्प्रीत लेवल का मे वगे लेवल का नॉर्मली पाविच करे तलमे से मीनते मटम गिरीमट ओ ईलंगट फोक्ट प्लम बॉब फोक्ट प्लम बॉब की उपकरण तमाइ मे वाट पेन तीन मे तीन मे कोटस दून तमाइ अभी मे फोक्ट प्लम बॉब की अने मे कोटस तमाइ प्लम बॉब की अने मे कोटस तमाइ फोक की अने එතකොට මම ඔයාලට කලින් කිව්වා අපේ අඳින කඩදාසිය ලක්ෂය
अपे भूमि अभी तोरागण लक्ष्य सामपात विनोनेकम फोक्ट प्लब उपकरण पावचरा मेतन प्लबोबेलवा एल मे फोक अभी मेतन पॉइंट अभी मेतन पॉइंट निवारे अभी भूमि लक्ष्य सामपाति पॉइंट इथि ये वेडे करगणतम मे फोक्ट प्लबोब के उपकरण अभी पावचरा मिथन वाट कीलतीन भूमि अति लक्ष्य अंदन पूर्व मतहति कड़दासी लक्ष्य ऐकरेखीय व्यंदगनीमट भाविता करे जल प्रतिरोधी आवरण अंदन कड़दासी शेष्रेदि वर्षावे आरक्षा करगनीमट भाविता करना मेन मे आकार दिखातीन मेदे मेक अपीट हिट वलामें वर्षा वक्वेनवा व्यवस्था मेन मे वाटर प्रूफ मेन मेक अभी पावित करवा इलाट अंदन कड़दासी गुड शेष मेक मत तम अभी भीम सलस्म अंदे पेलगैन मृति इटमे मायम लकन किरीमट अभी अपे भीम सलस्म अंदन इटमे पेन तंट पैदल लकन करोने एक करा लेसी अभी मेनमे पेलगैन मृति अभी तोरागते स्थान वाले लकन करा ඒකටමයි මේ පෙරගෙන බ්‍රිටි අපි පාවිච්චි කරන්නේ ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා කූඤ්ඤ අඩි රුලක් ලිමිටියක් කූඤ්ඤ ගන්න තමයි මේ ලිමිටිය අවශ්‍ය වෙන්නේ පැන්සලක් ඕන ඩ්‍රොයිං එකට ඊළඟට ඩ්‍රොයිං පින්ස් ඕනේ අඳින කඩදාසිය රඳවන්නට මිනුම් පටියක් ඕනේ මේ මිනුම් පටිය ඕන වෙන්නේ මොකටද කියලා මම ඔයාලට ඉස්සරහට කියන්න ඊළඟට මේ ඊ කුරු මෙන්න මේව ඕනේ මේ ඊ කුරුයි මිනුම් පටිය ඕන වෙන්නේ මොකටද කියලා मंगवाड़ मे वीडियो के इसना ईलंगट बलमी तलमे मिनते पियवर ओ मे पियवर टीक पेहदल मम्मेदन ओ आट पेनलतीनवा अंतरना इसम तलमे मिनते तिखराने तलमे मटम करगा हरद ईलंगट सुदुसुक्रमे तोरागण सुदुसुक्रमेन वारे क्रम वड़ा तीन टोने ओ मेतन कील तीन क्रम तुना तीन अंतर चेतन क्रम इंटरसेक्शन मेथड परिक्रमण क्रम ट्रावेसिंग मेथड अरिय क्रम रेडिएशन मेथड मेन मे क्रम तुण ओ इतवर मुखद पलवे पीवर इसल अभी तलमे मटम करोने ईलंगट सुदुसुक्रमे तोरगण ईलंगट अवसाने सित्यमे वर्ग पले होने सित्यमे वर्ग पले होयान क्रम तुना तीन प्लानिमीटर क्रम त्रिकोण क्रम कुटकोलहो प्रस्तार कोल भावित मेतन निकांग ओया पोड़ी चाटे हेमता शोर्ट नोट काकुदेट मतगति आगे मम्मे एक एक पीएवर गेन विन विन इसराट कथा करे ओ अभी पीरीवल कथा करो इसल कथा करमे तलमेसे मट्टाम करानी गेला एक पेन मंगवाड़ वीडियो दालती अभी बलम मे वीडियो वाट मे पेने तलमेसा मे वाट पेन तेपाव तेपाव मत अंदर पूर्वती इक गेलपेन कड़दासी सैज तोरगना संबंध के तीनवा मे तीन अलीडेड मे तीन मंगवाड़ वाट पेन स्पिरिट लेवल मे तीन फोक्ट प्लांब बोग मे तीन अपे मालिमाव मेतन विशेषाई मे आ रोलिंग रूल पावित कर कलीम मे रूल पावित करोरगण लक्ष्य अर्ह इन मे वीडियो यूट्यूब बेकिंग अरगने वाले गेलपने विद्य एडिट हदप वीडियो एक वारे मेकिनोने मेवाट पैन शेष्रे तम अभी परमाण स्थित मेदगा अभी बेलवत् कोमद मे मटम किरीम करा ओ मे तीन अलीडेट उपकरण हमट बलोया कड़ी दी पड़वा मे पेना वाटर स्पिरिट लेवल मेक पावित कल तम अपे तलमेस मटम करे इतने बबल मंगवाट की मेक मटमदन अभी बलगा बबल हरियटार सेंट वेनोने स्पिरिट लेवल मैं कल वीडियो के वेड़ कथागल तीन ओ
මේ තියන්නේ අපේ මාලිමාව මේක පාවිච්චි කළා තමයි අපි උතුර ලකුණු කරගන්නේ නැත්නම් දිශාව ලකුණු කරගන්නේ මේක උතුර දකුණ මේ උපකරණය ඇතුලේ හරියටම රේඛියව පීඩපු වෙලාවට තමයි අපි අපේ සටහන් කරගන්නේ අපේ දිශාව ඕ මේ වට පෙන්වන්නේ ෆෝක්ඩ් ප්ලම්බුබු උපකරණය මේක පාවිච්චි කළා තමයි අපි මං අර වට කිව්වේ මේ තියෙන්නේ මං අර වට කිව්ව භූමිය තෝරාගත ලක්ෂ්‍ය තමයි කූණ්‍යක් සිටවල තියෙනවා ඒ ඒ ලක්ෂ්‍යයයි මේ භූමියේ ලක්ෂ්‍යයයි සමතල කරගන්න තමයි ෆෝක්ඩ් ප්ලම් සමරේඛීය ඒකරේඛීය කරගන්න තමයි ෆෝක්ඩ් ප්ලම්බු උපකරණය පාවිච්චි කරන්නේ මේ පේන්නේ ඔයාලට මට්ටම් කරන විදිය තලමේසිය උඩ දැන් කීපයක තියලා අපිට මට්ටම් කරගන්න පුළුවන් අවුලක් තියෙනවා නම් තෙපාව හැමේ කරලා බෝඩ් එක හැමේ කරලා අපිට ඇඩ්ජස්ට් කරගන්නට පුළුවන් දැන් අපි ෆෝක් ප්ලම්බු උපකරණය පාවිච්චි කරන්න යන්නේ ඔයාලට පේනවා අපි මේ ප්ලම්බොබ් එක අපේ කූඤ්ඤට හරියටම ඒ හරහා යන විදියට සකස් කරලා ඒ එන ලක්ෂ්‍ය ලකුණු කරගන්නවා ඒක තමයි අපේ ප්‍රධාන ලක්ෂ්‍ය විදියට අපි සැලකන්නේ ඊළඟට අපි දිශාව ලකුණු කරගන්නට තමයි යන්නේ මෙන්න මේ විදියට අපි එහාට මෙහාට කර කර හරියටම ඔව් ඔයාලට මම පෙන්නනවා හරියටම උපකරණය මෙන්න මේ මාලිමා මෙන්න මේ විදියට සිරස්ව හරියට රේඛියව පාටංග දෙන වෙලාවේ අපි එතන මේ විදිහට ඉරක් ගහගෙන අපි නෝත් කියලා මාක් කර ගන්නවා දැන් මම ඔයාලට පෙන්වන්න හදන ඇලිඩේට් උපකරණයක් භාවිතා කරලා කොහොමද අපි පාටංග එහෙම නැත්නම් පාටංග ලබා ගන්නට අපි මේ රේඛා අඳින වැඩේ පරිමාණ සිතිය වඳින වැඩේ කරගන්නේ කියලා ඔයාට පෙවුන එක කොහොමද කරේ කියලා ෆස්ට් ස්ටෙප් එක කතා කරානේ මොකද අපි ෆස්ට් ස්ටෙප් එක මට්ටම් කිරීම මට්ටම් කරන්නේ කොහොමද කියලා මම ඔයාට කියලා දුන්නා ඊළඟට අපිට තිබේ සුදුසු ක්‍රමයක් තෝරගන්න ඔව් සුදුසු ක්‍රමයක් තෝරගැනීමේදී ඉස්සෙල්ලාම කියලා දෙන්නම් මම ඔයාට මොකද අරිය ක්‍රමයේ කියන්නේ කියලා ඔව් මේ තියෙන අපේ භූමිය භූමියේ පැහැදිලිව පෙනෙන ලක්ෂ්‍යවල අපි රඳව ගන්නවා අපේ පෙළගැන්වුම් රිටි හොඳද ඊළඟට අපි අපේ මේ පෙළගැන්වුම් රිටි පැහැදිලිව පෙනෙන ලක්ෂ්‍යයක් තෝරගන්නවා තෝරගෙන අපි කූණ්‍යයක් රඳවනවා ඊට පස්සේ ඒ මත තෙපාව පිහිටවනවා ඊට පස්සේ අපේ ඩ්‍රොයිං බෝඩ් එක අපි පිහිටවනවා ඒ අපේ තෙපාව උඩ මෙන්න මේ විදිහට තමයි පීටලා තියෙන්නේ මෙන්න මේ අපි භූමිය තෝරාගත්ත ලක්ෂ්‍ය මත මෙන්න මේ විදිහට මම ඔයාලට පෙන්වුවා තෙපාව තෙපාව උඩ මෙන්න මේ විදිහට තමයි මේ අඳින බුරු පීටලා තියෙන්නේ මම ඔයාලට පෙන්වන ලේසියට තමයි මෙහෙම උඩ අතට උඩින් ඉමේජ් එකක් ගත්තා වගේ ඔයාලට මේ පේන්නේ ඊළඟට මෙන්න මේ අඳින පූර්වට අපි අපේ අඳින කඩදාසිය සෙට් කරනවා drawing pins පාවිච්චි කරලා ඊට පස්සේ අපි අපේ level එක අරගෙන මෙන්න මේ විදියට තැන් දෙකක තුනක තියලා අපි level කරගන්නවා ඊළඟට අපි ගන්නවා අපේ මාලිමාව මාලිමාවත් අරගෙන අපි අපේ දිශාවත් ලකුණු කරගන්නවා ඔව් ඊළඟට ගන්න යන්නේ ෆෝක්ඩ් ප්ලම්බ් බොබ් කියන උපකරණය. මෙන්න මෙතන මම ඔයාලට පෙන්වලා තියෙන්නේ මම අර වීඩියෝ එකේත් ඔයාලට පෙන්නවා. මේ ඔයාලට පේන්නේ. ඔව් ඒකෙන් අපි ලකුණු කරගන්නවා අපේ සිතියමේ ලක්ෂ්‍ය සහ භූමියේ ලක්ෂ්‍ය සමපාත වෙන විදිහට අපේ සිතියමේ ලක්ෂ්‍ය. ඔව් මේ දේන පියම් ලකුණු කරගත්ත ලක්ෂ්‍ය. ඊළඟට අපි ගන්නවා අපේ ඇලිඩේට් උපකරණය. ඇලිඩේට් මං කිව්වේ අපිට ඕන ආකාර දෙකක් තියෙනවා. ආකාර දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මං සංකේතවත් කරනවා මේ ඇලිඩේට් එක පාවිච්චි කරා. ඔව් මේ අරිය ක්‍රමය පටන් ගන්න මෙතන ඉඳලා.
මේ වෙනකන් අපි කරේ මොකක්ද මං අර ඔයාලට වීඩියෝ එකේ පෙන්නපු මට්ටම් කිරීම බෝඩ් එකේ පිටවන එක කඩදාසිය සෙට් කරන එක මෙන්න මේ වගේ දේවල් මෙතනින් එහාට තමයි මේ අරිය ක්‍රමය පටන් ගන්න. එහෙම නැත්නම් මෙතනින් එහාට තමයි මේ ක්‍රම එකිනෙකට වෙනස් වෙන්න පටන් ගන්න. ඔව් අරිය ක්‍රමය ගැන දිගටම කතා කරොත් අපි අරිය ක්‍රමයේදී කරන්නේ මං ඔයාලට පෙන්නුව අපි ඇලිගේට් එක ගත්තා. ඇලිගේට් එකෙන් අපි බලනවා අපේ මෙන්න මේ පෙළගැන්වුම් රිටි දිහා. ඉස්සෙල්ලම බැලුවා අපි මෙන්න මේ පෙළගැන්වුම් රිටි දිහා. හරිද? බලලා අපි ඒ ඉරැඳ ගන්නවා අපේ කඩදාසිය මෙන්න මෙහෙම. ඇලිගේට් එක තියලා පෙළගැන්වුම් රිටක් දිහා බලලා ඒ ඉර ඒ පේන ඉර අපි අර මං ඔයාලට වීඩියෝ එකේ පෙන්වුව විදිහට ඇඳ ගන්නවා. මං ඔයාලට පැහැදිලිව පෙන්වන්න ඕනේ ඉඳ මෙන්න මේ අඳින පූර්ව ආයෙත් ලොකු කරලා වෙනම ගත්තා. ඔව් පැහැදිලිව කියලා දෙන්නම් ආයෙමත් ඔයාලට. මෙන්න මේ විදිහට අපි ඒ ලක්ෂය කියලා ගත්තොත් ඒ ලක්ෂය දිහා ඇලිගේට් එකෙන් බලන කියන එක තමයි ඔයාලට මේ අදහස් කරන්නේ. ඊට පස්සේ බලලා ඒ රේඛාවක් අපි ඇඳ ගන්නවා අපේ කොලේ. එහෙම නැත්නම් අපේ කඩදාසි. ඊළඟට බලනවා B point එක දිහා ඇලිගේට් එකෙන්. බලලා අර රේඛාව අපි ඇලිගේට් එකයි අපේ රෝලින් රූල් එකේ පාවිච්චි කරලා ඇඳ ගන්නවා. ඊළඟට C point එක දිහා බැලුවා. C point එක පේන ඉර ඇඳගත්තා. D point එක දිහා බැලුවා. ඒ ඉර ඇඳගත්තා. ඔන්න ඔය විදියට අපි ඇඳ ගන්නවා දිගටම E සහ F. මෙන්න මේ අපි පෙළගැන්වුම් රිටි A B C D E F කියන මේ පෙළගැන්වුම් රිටි හයටම තියෙන දුරවල් අපි මෙන්න මේ විදියට ඇඳගත්තා. හරිද? දැන් අපි මේ දුරවල් ඇඳගත්ත එකන කරේ ඒ කියන්නේ අපේ ඇලිඩේට් එක අපේ කඩදාසිය මෙන්න මෙතන තියලා අපි අපේ පෙළගැන්වුම් රිට දිහා බලලා කියන්නේ මෙන්න මේක දිහා බලලා මෙතන ඉඳලා අපි ඒ බලපු රේඛාව තමයි අපිට මේ පේන ඇලිඩේට් එකෙන් පේන රේඛාව තමයි අපි මේ ඇඳගත්තේ මම අර වීඩියෝ එකේ පෙන්නපු විදියට. හරිද? ඒ වගේ මුළු ඉඩමටම අපි පෙළගැන්වුම් රිටි වලට ඇඳගත්තා. ඊළඟට මොකද කරන්න කියලා බලමු. ඊළඟට තමයි මම ඔයාලට කිව්වා මිනුම් පටිය පාවිච්චි කරන්න. අපි භූමියේ ඇත්තටම ගත්ත මධ්‍ය ලක්ෂයට යනවා. මේ අපි කඩදාසිය මධ්‍ය ලක්ෂනේ. භූමියේ ඇත්තටම ගත්ත මධ්‍ය ලක්ෂය තමයි අපි අර කෝණය පිහිටුවේ. එතන ඉඳන් අපි බලනවා ඇත්තටම මේ A වලට දුර කීයද කියලා. හරිද? ඇත්තටම මේ A වලට දුර බලලා ඒක පරිමාණගත කරලා අපි මෙන්න මෙතන A රේඛාවේ ලකුණු කරනවා. හරිද? एक तमाट पे रत्पाटी मंगमाट पे अभी इडमे अभी तोरागत लक्ष्य ए पॉइंट अभी मिनम पटी भावता दूर मैं मेनला ए कापी लकन करना अब सीतीमे ए पॉइंट गीला इट पे आर खूंजल हिमता मध्य लक्ष्य आय दूर मैं बी वलटतीन दूर बी वर्ड तीन दूर मेल परीमाण गला अपे परीमाण सिमे अभी बी लक्ष्य लकन करना इट पे बलवा सी वर्ड तीन दूर मिनम पटी मैन मेन लेक परीमाण अपे सिमे सी के लकन करना उन्नो विधियट अभी बिली वर्ट लकन करवा अने लक्ष्य टीका मे लक्ष्य ओखम लकन कराम अंतिम ओया लक्ष्य आकराम ඔයාට ලබා ගන්න පුළුවන් අපේ මෙන්න මේ ඉඩමේ පරිමාණ සිතියම සහ ඔයාට පේනවා මේ හැඩේ සමානයි කියලා. එතකොට ඔයාට බලලා තේරුම් ගන්න පුළුවන් මේක තමයි අරිය ක්‍රමය කියන්නේ. මං හිතනවා ඔයා සමහරවිට මේ වීඩියෝ එක පටන් ගන්න කලින් හිතන්නේ තලමේසි මිනිතේ කියන්නේ ටිකක් අමාරුයි කියලා. ඇත්තටම අමාරු නෑ මං හිතන ඔයාට තේරුණා කියලා. මේ මං ඉක්මටි ඉක්මටි කියලා දී දී යන්නේ. මොකද තව ක්‍රම දෙකක් සාධනින් එහාට වාසිය වාසිත අපි කතා කරන්න ඕන හින්දා ඔයා මේ මම මේ ප්‍රැක්ටිකලි ඇනිමේෂන්ස් දාලා හැදුවෙම ඔයාට හොඳට තේරුම් යන්න. ඔයා ඒ ටික ආයෙම ආයෙම බලලා හොඳට තේරුම් ගන්න. ඔයාට මම කියලා දෙද්දි නෝට් එක ලියා ගන්න ඕන නම් අපහසු නම් ඒ අපහසුතාවය මග ඇරෙන තමයි මේ ස්ලයිඩ් එක මම ඔයාට දාලා තියෙන්නේ.
मट्टम किरीम कथा करा देवनी स्टेप क्रमेय कथा करा देन देवनी स्टेप अनित क्रमेय अंतर्छेदन क्रमेय බලමු මේ ක්‍රමය කොහොමද කරන්න කියලා. මේ තියෙන අපේ ඉඩම අපි පෙළගැන්වුම් රීටි පිහිටවල මේකේ වෙනස හොඳට මතක තියාගන්න. අන්තර් ඡේදන ක්‍රමයේ වෙනස අපි මෙතන ලක්ෂ දෙකක් තෝරගන්නවා. හරිද? අරිය ක්‍රමයේදී අපි පාවිච්චි කරන්න 1 ලක්ෂයයි මෙතනදී අපි ලක්ෂ දෙකක් තෝරගන්නවා x සහ y කියලා. ඒ වගේම ඔයා මේ x සහ y ලක්ෂ තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ මේ දෙක අතර ඡේදන කෝණය. මෙන්න මේ කෝණයට අපි කියන්නේ ඡේදන කෝණය. මේ ඡේදන කෝණය අනිවාර්යයෙන්ම අංශක 30 වෙන්න ඕනේ ආවම ඒක මතක තියාගන්න. එහෙම වෙන්න, ඒ කියන්නේ මේ දෙක එකම රේඛාවක පිහිටන්න බෑ. මෙන්න මේ විදිහට කෝණයක් හිටින විදිහට ඔයා මෙන්න මේ පෙළගැන්වුම් රිටිත් පේන විදිහට ඔයාට තේරෙනවනේ බැලුවම මොකද්ද ගන්න නිකම් මැදට වෙන්න වගේ හොඳ ලක්ෂ දෙකක් තෝරගන්න. ඒ වගේම විශේෂින් කියනවනේ මේ ලක්ෂ දෙක අතර තියෙනව නේද දුරක්. අපි රේඛාවක් ඇන්දොත් එන්නේ ඒ දුරට. එහෙම නැත්නම් ඒ රේඛාවට අපි කියන්නේ පාදම රේඛාව කියලා. හරිද? එතකොට මතක තියාගන්න අපි පාදම රේඛාව ගැන කතා කරනවා නම් ඒ අනිවාර්යෙන්ම අන්තර් ඡේදන ක්‍රමය ගැන තමයි කතා කරලා තියෙන්නේ. ඔව්. අපි ඉස්සෙල්ලම මයින්නේ අපි එහෙම නැත්නම් ඉස්සෙල්ලම අපි තලමේසේ තියන්නේ මෙන්න මේ x කියන ලක්ෂය. පරිමාණ සිතිය මඳිනකොට අපි y වල පෙළගැන්වුම් රටක් තියෙනවා. ආයි අපි y වල තියලා පරිමාණ සිතිය මඳිනකොට x වල පෙළගැන්වුම් රටක් තියෙනවා. ඔව්. දැන් බලමු කොහොමද මේ අන්තර් ඡේදන ක්‍රමයෙන් පරිමාණ සිතියම ඇඳගන්නේ කියලා. x ලක්ෂයෙන් මං අර කිව්ව විදිහෙම හරියට මැද වෙන තෙපාව පිටවගෙන ඒ කුඩින් අපි drawing board එක තියලා ඒ කුඩින් අඳින කඩදාසිය තියලා drawing pins ගහගන්නට ඕනේ. ඊට පස්සේ මං අර කිව්ව විදිහටම level කරන්න ඕනේ, දිශාව හදාගන්න ඕනේ. මෙන්න මේ වැටි කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ ओ मम्मे वाट आयम दूर मतन इट पस मे तीन अभी एक्सकिन लक्ष्य फोक प्लम बोपने पावित कल्ला अभी अभी लक्ष्य लकन करता एक अभी भूमि एक्स लक्ष्य में अभी मेतन समपात लकन करता वाट पैदली पेन आयम मे अदीन कड़दासी मम लुक मेत බලමු කොහොමද මේ ඉන්ටර්සෙක්ෂන් ක්‍රමයෙන් අපි පරිමාණ සිතියම ඇඳගන්නේ කියලා. මේ තියෙන අපි තොරගත x සහ y ලක්ෂ දෙක මේ වෙනකොට අපි අඳින කඩදාසිය ලකුණු කරලා තියෙන x ලක්ෂය විතරයි. බලමු මේ ඉන්ටර්සෙක්ෂන් ක්‍රමයෙන් කොහොමද පරිමාණ සිතියම අඳින්නේ කියලා. අර මං කලින් කිව්ව විදිහටම අපි දැන් තලමේසේ හරියට පිහිටවල තියෙන්නේ x ලක්ෂයේ පිහිටවල මට්ටම් කරගෙන දිශාව ලකුණු කරගෙන මේ ඔක්කොම කරගෙන ඉවරයි. බලමු දැන් මොකද කරන්න කියලා. ඔව්. අර විදියටම අරිය ක්‍රමේ විදියටම අපි අපේ පෙළගැන්වුම් රිටි දිහා බලලා ඒ රේඛා අපි ඇඳ ගන්නවා. හරිද? ඊළඟට අපි බලනවා අපේ අනිත් පෙළගැන්වුම් රිටි දිහා. x ලක්ෂයේ ඉඳලා ලිඩේට් උපකරණය පාවිච්චි කරලා අපේ අනිත් ලක්ෂයට එහෙම නැත්නම් අනිත් මිනුම් රිටි දිහා බලලා ඒ රේඛාවත් අපි ඇඳ ගන්නවා. ඊළඟට අපි බලනවා අපේ ඊළඟ මිනුම් රට දිහා බලලා ඒ රේඛාවත් අපි ඇඳ ගන්නවා. ඔන්න ඔය විදිහට අපි අපේ පෙළගැන්වුම් රටි සියල්ලටම මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. හරිද? දැන් අපිට තියෙන රේඛා සමූහයක්නේ. අපි අරිය ක්‍රමයේදී මොකද්ද කරේ? මෙහෙම රේඛා ටික ඇඳලා අපි ඇත්තම ශේෂ්ත්‍රයේ ගිහින් මිනුම් පටියක් අරන් මැන්නා. මැනලා එන දුර පරිමාණ කරලා අපේ කඩදාසිය ඇඳා. නමුත් මේකේ හැම නැමේ කරන්නේ මේකෙ මෙන්න මෙහෙම පෙළගැන්වුම් රිට දිහා බලලා ඉටි ටික ඇඳගෙන අපි තලමේසය අරගෙන යනවා අපේ අනිත් ලක්ෂයට. හරිද?
ඊට කලින් කියන්න ඕනේ අපි x සහ y ලක්ෂය අතර දුර මෙතනදී මැන ගන්නවා. එහෙමත් නැත්නම් පාදම රේඛාවේ මම ඔයාලට කලින් කිව්වා බේස් ලයින් එකේ දුර අපි මෙතනදී මැන ගන්නවා. මැනගෙන ලකුණු කරගන්නවා අපේ සිතියේ. මේක අනිවාර්යයෙන්ම කරන්නට ඕනේ. ඊළඟට ඔව් මම මේ නිකන් ඔයාලට 10යි මීටර කියලා පෙන්නුවේ අපි ලකුණු කරගන්න ඕන නිසා. ඔව් ඊළඟට ඔන්න අපි y ලක්ෂයට අපේ අඳින පූරු අරගෙන ගියා. ඔයාලට මෙතන පේනවා y ලක්ෂයට අඳින පූරු අරගෙන ගියා. මම ඔයාලට ආයෙත් පෙන්වන්නම්. අපි y ලක්ෂයට අඳින පූරු අරගෙන කියලා අර විදියටම මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම මට්ටම් කරන එක, කූඤ්ඤ ගහලා අර මැදට ලක්ෂ ගන්න එක, ෆෝක් ප්ලම්බොම් පාවිච්චි කරන එක, මේ හැමදේම මේ විදියටම හරියට කෙරෙන්නට ඕනේ. ඊළඟට අපි කරන්නේ මේ x ලක්ෂයේ ඉඳලා අනිත් ත්‍රිතවල දිහා බලලා රේඛා ඇඳගත්තා වගේම y වල ඉඳනොත් අපි බලනවා අපේ මේ පළවෙනි පෙළ ගැන්වුම් ඍට දිහා බලලා ඒ රේඛාව ඇඳ ගන්නවා. ඊට පස්සේ බලනවා දෙවෙනි පෙළ ගැන්වුම් ඍටට. ඊට පස්සේ ඒ රේඛාවත් ඇඳ ගන්නවා. මෙන්න මේ විදියට එක එක පෙළ ගැන්වුම් ඍට දිහා අපි y ලක්ෂයේ ඉඳලා බලලා ඇඳ ගන්නවා ඒ රේඛා ටික. හරිද? එතකොට ඔයාලට දැන් පේනවා මේ ක්‍රමයේ නම මොකක්ද? අන්තර් ඡේදන ක්‍රමය. හරිද? මේ ක්‍රමයේ විශේෂය අපි මෙතනදී භූමිය මයින් යන්නේ නැහැ. මේකදී අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. දැන් අපි මේ ඒ ඍට දිහා බලලා ගත්තනේ ලක්ෂ දෙකකදී ඉරි දෙකක්. මේ ඒ ඒ වලට ඇඳ ඉරි දෙක දිහා අපි බලනවා හොඳට. මේ තියෙන්නේ අපි මේ පොයින්ට් එකේ කියලා ගත්තොත් මේ පෙළ ගැන්වුම් ඍට ඇඳ ඉරි දෙක. ඒ දෙක ඡේදනය වෙලා තියෙන තැන ඉන්ටර්සෙක්ෂන් කියන්නේ ඒකයි. ඉන්ටර්සෙක්ෂන් කියන්නේ මේ දෙක ඡේදනය අන්තර් ඡේදනය වෙලා තියෙන තැන අපි ලකුණු කරගන්නවා A කියලා. ඊට පස්සේ මේ B වලට ඇඳ ඉරි දෙක කියන්නේ X වල ඉඳලා B ට ඇඳිලායි Y වල ඉඳලා B ට ඇඳිලායි ගැපෙන ස්ථානය අපි B කියලා ගන්නවා. ඊට පස්සේ C වලට C අරගෙන D ඉරි දෙක ගැපෙන තැන D අරගෙන මෙන්න මේ විදියට අපි මේ පොයින්ට්ස් ටික ලකුණු කරගන්නවා. ඊට පස්සේ හරිම ලේසි මේ විදියට මෙන්න මේ පොයින්ට්ස් ටික යා කරගෙන යන්න අපිට තියෙන්නේ. යා කරගෙන යන්න අපිට තියෙන්නේ එතකොටත් ඔයාලට එනවා අපේ පරිමාණ සිතියම. හරිද? ඔව් අරිය ක්‍රමයේ මේකේ වෙනසක් මම ඔයාලට කිව්වත් අරිය ක්‍රමයේදී අපි එක පොයින්ට් එකක් පාවිච්චි කරන්නේ. අන්තර් ඡේදන ක්‍රමයේදී අපි පොයින්ට්ස් දෙකක් පාවිච්චි කරන එක වැදගත්. ඒ වගේම ඔයා තව මතක තියාගන්න ඕනේ ඔයාට පුළුවන් මෙතන මම කිව්වා අපි x වල ඉඳලා y වලට තලමේසේ ගෙනියන්න කලින් මෙන්න මේ බේස් ලයින් එක අපි මයින්නවා. ඔයාට ඊට පස්සේ y වලට ගෙනියෙල්ලත් ආයි x වලට දුර මයින්න පුළුවන්. මැනලා බලන්න පුළුවන් අපි ගත්ත පාඨාංගේ නිවැරදිද කියලා. ඒ වගේම ඒකෙදී අපිට අවශ්‍ය වෙනවා මිනුම් පටිය. ඒ හැරුණම අරිය ක්‍රමයේදී වගේ අපි මේ එක එක මිනුම් ඍටට මිනුම් පටියෙන් මයින් යන්නේ නැහැ. අපි සරලවම මේ රේඛා කැපෙන තැනින් අපේ පොයින්ට්ස් ලකුණු කරගෙන සිතියම අඳින එක තමයි කරන්නේ. හරිද? මං හිතනවා ඔයාලට දෙවෙනි ක්‍රමයක් පැහැදිලි කියලා. මේ මං අර කලින් කිව්ව විදිහටම ඔයාගේ පහසුවට මේ නෝට් එක දැම්මේ. මං ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද මං අර කිව්ව ටිකම තමයි කලින් කිව්වා වගේ ආයෙත් කියන්න වෙන්නේ. ඒ හින්දා මේ ටික දැම්මේ ඔයාලට රිෆර් කරන්න ලේසි වෙන්න. අමතක වුණත් මොකක් හරි බලා ගන්න තමයි මෙන්න මේ ටික දැම්මේ. ඒ වගේම මෙතන මං ඔයාලට අර කිව්වා අපි මේ පොයින්ට් දෙක තෝරගන්නකොට ඡේදන කෝණේ අනිවාර්යයෙන්ම අංශක 30ත් 150ත් අතර වීම වඩා සුදුසුයි. ඒක අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඕනේ. මොකද ඔයාට තේරෙන්න ඕනේ මෙන්න මේ සිතියම දිහා බැලුවම මේ දෙක එකම රේඛාවයි කියනනම් අපිට මෙහෙම කැපෙන්නේ නැහැ. මේ දෙක එකම රේඛාව යන්නේ. එතකොට මේ දෙක කැපෙනවා නමුත් අපිට සිතියමේ හැඩේ නෙවෙයි එන්නේ. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම ඒ කරුණ ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. මේ මං ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ තුන්වෙනි ක්‍රමය පරික්‍රමණ ක්‍රමය. ඔව් මේකෙදී විශේෂත්වය තලමේසයට එක තැනක ඉන්න හම්බ වෙන්නේ නැහැ. එයාට සිද්ධ වෙනවා මේ හැම පොයින්ට් එකක් ගානෙම මේ B C D E F කියන හැම පොයින්ට් එකක් ගානෙම ගිහිල්ලා සිතියම ඇඳ ගන්න. ඔව් ඉස්සෙල්ලම අපි තෝරගන්නේ ඒ පොයින්ට් එකේ තලමේසේ පිටවන නම් අපි එතන පෙළ ගැන්වීම් ඍටක් රඳවන්නේ නැහැ. මොකද අපි එතන තලමේසේ රඳවන්න ඕනේ හින්දා. ඊට පස්සේ අපි තලමේසේ
මේසේ මං අර කිව්ව විදියට මට්ටම් කරලා තෙපාව මේ හැමදේම පීඩවලා විෂාව ලකුණු කරගෙන මේ හැමදේම කරගන්න හරිද ඊට පස්සේ අපි අපේ පොයින්ට් එක ෆෝක් ප්ලම්බ් ආධාරයෙන් මෙන්න මේ විදියට ඒ කියලා ලකුණු කරගන්න හරිද ලකුණු කරගෙන මේකදී අපි කරන්නේ මේක සරලයි ඇලිඩේට් එකෙන් බලනවා අපේ දෙපස තියෙන මිනිමම් රිටවල් දිහා මොකද්ද මේකේ විශේෂය අපේ දෙපස තියෙන මිනිමම් රිටවල් දිහා තමයි අපි මේකෙදි බලන්නේ අපි F දිහා බලනවා I B දිහත් බලනවා මේ F වලට ඇඳගත් රේඛාව මේ B වලට ඇඳගත් රේඛාව හරිද ඊට පස්සේ අපි ශේෂ්ත්‍රයේ ඇත්තටම බලනවා මේ A ඉඳන් B වලට තියෙන දුර කොච්චරද A ඉඳන් F වලට තියෙන දුර කොච්චරද කියලා බලලා අපි අර ඇඳගත් තැන් දෙකේ ඒ පොයින්ට් දෙක අපි ලකුණු කර ගන්නවා එතකොට දැන් ඔයා සිටියේ මේ A පොයින්ට් එකත් ලකුණු කරගෙන ඉවරයි F පොයින්ට් එකත් ලකුණු කරගෙන ඉවරයි B ත් ලකුණු කරගෙන ඉවරයි මොකද අපි මේ B සහ F කියන දෙකට ඇලිඩේට් එකෙන් බලලා ඉදිඳ ගත්තට අපි මේ පොයින්ට්ස් ලකුණු කරේ අපේ ශේෂ්ත්‍රයේ ඇත්තටම මැනලා මැනලා පරිමාණ කළා තමයි මේ පොයින්ට්ස් ලකුණු කරගත්තේ හොඳයි ඊළඟට මේ විදිහටම ඔයා ඊළඟට ඔයා B වලට තලමේසේ ගෙනවා A වලට පෙළගැන්වුම් රිටක් පිහිටවනවා. ඔව්. දැන් ඔයා කරන්නේ B වල ඉඳලා ඔයාගේ දෙපැත්තේ තියෙන පොයින්ට් දෙක ලකුණු කරන එක. එතකොට ඔයාගේ එක පැත්තක පොයින්ට් එක මේ වෙනකොට ලකුණු වෙලා ඉවරයි. ඒ A පොයින්ට් එක ඊළඟට ඔයා බලනවා C වල තියෙන මෙන්න මේ පෙළගැන්වුම් රිට දිහා. මම මේ ඔයාට පැහැදිලිව පෙන්නන්න ඕන හින්දා තමයි මේක ලොකු කරලා තියෙන්නේ. ඊට පස්සේ C වලට ඉර අඳිනවා අර විදියටම B ඉඳලා C වලට භූමියේ ටේප් එක අරන් ගිහලා දුර මැනලා C පොයින්ට් එක ලකුණු කරගන්නවා ඊට පස්සේ තලමේසේ ගෙනවා C වලට C වල ඉඳන් බලනවා දෙපැත්ත හොඳයි B ලකුණු වෙලානේ ඊළඟට D ලකුණු කරනවා D මයින්නවා ඇත්තම ශේෂ්ත්‍රේ මැන්නා පරිමාණගත කරා D ලකුණු කරා ඊළඟට ගිනිච්චා E වලට ඊදිහා බැලුවා ඊවලට ඇඳලා ඊට පස්සේ ශේෂ්ත්‍රය ඇත්තටම ඊවලට දුර බැලුවා පරිමාණගත කරා පොයින්ට් එක ලකුණු කරා ඊට පස්සේ ඒ පොයින්ට් දෙක යා කරනවා ඔව් ඔයාට පැහැදිලි මම මේ කියපු එක මං හිතනවා දැන් මේ ක්‍රම තුනම ඔයාට පැහැදිලි මේ ක්‍රම තුනේම ඔයා බලපු ගමන් තියෙනවා මොකද වෙන්නේ කියලා. පළවෙනි ක්‍රමය හරිය ක්‍රමය. ඒක රවුමක් වගේ යන්නේ ඊළඟ ඉන්ටර්සෙක්ෂන් මෙතඩ්. ඒකෙදි වෙන්නේ අර ලයින්ස් දෙක අපි ගන්න පොයින්ට්ස් දෙකෙන් ඇඳන ලයින්ස් ක්‍රොස් වෙන එක තමයි වෙන්නේ. මේකෙදි වෙන්නේ පරික්‍රමණ ක්‍රමය. එහෙම නැත්නම් ට්‍රැවර්සිං මෙතඩ්. ඔව් ඊළඟට මම වාටි කියන්න යනවා තලමේස මිනිත ක්‍රමයේ වැදගත්කම. මේකේ වැදගත්කම මෙන්න මේක අනිවාර්යෙන් මතක තියාගන්න. මේ ටික හොඳට මතක තියාගන්න කුඩා ප්‍රමාණයේ ඉඩම් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉක්මනින් කරන්න පුළුවන් ක්‍රමයක් ශේත්‍ර සටහන අවශ්‍ය වෙන්නේ නැහැ මොකද අපිට දත් එහෙම ලියාගෙන පස්සේ අඳින්න වෙන්නේ නැහැ අපි එවෙලෙම මන වෙන තමා මේක සිටියම අඳින්නේ මම ඔයාලට කියවේ මනින ගමන් අඳිනවා කියන්නේ මොකද්ද කියන එක ඔයාලට පැහැදිලි වෙයි කියලා මේක ඇඳලා ඉවරුනහම ඊළඟට චුම්බක ශේෂ්ත්‍ර බලපාන ප්‍රිස්ම මාලිමා ක්‍රියාකරවිය නොහැකි ප්‍රදේශවල භාවිතා කරන්නට පුළුවන් වියදම අඩු ක්‍රමයක් අඳුනු ලබන සැලැස්ම ශේෂ්ත්‍රයේ සමග සංසන්දනය කරන්න පුළුවන් මම ඔයාලට අර පෙන්වුවා අපිට හැඩයෙන් බව සංසන්දනය කරන්න පුළුවන් දියුණු තාක්ෂණයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ වගේම මේ තලමේස මිනිත ක්‍රමයක අවශ්‍යතාවයක් තියෙනවා අපිට තෙත් කාලගුණික තත්ත්වයටදී පාවිච්චි කරන්නට අපහසුයි අපි අර වෝටර් ප්‍රූෆ් කව එක පාවිච්චි කරාට ඒක අපිට වැස්සේදීත් මේක අඳින්න හම්බ වෙන්නේ නැහැ වැස්ස හදිසියේවත් වැස්සක් වැස්සොත් පොඩි පොදයක් වගේ වැස්සොත් ඒ වෙලාවට අපේ ෂීට් එක ආරක්ෂා කරගන්න පාවිච්චි කරනවා මිසක් තෙත් කාලගුණික තත්ත්වයටදී අපිට ටිකක් අපහසුයි මේ මිනුම් කටයුතු තලමේස ක්‍රමයෙන් කරගන්න මොකද තෙපා පිටවදි තපවා පොළව තෙත් වෙලා තෙත් බරිත වෙලා එහෙම ප්‍රශ්න ඇති වෙන හින්දා ඔව් මොනවාද අපි දැන් මේ වෙනකන් කතා කරේ අපි කතා කරා තලමේසේ කියන්නේ මොකක්ද තලමේස ක්‍රමයට පාවිච්චි කරන උපකරණ මොනවද ඊළඟට තලමේස මිනිතෙන් අපි මේ පරිමාණ සිටියම ඇඳ ගන්න ස්ටෙප්ස් තුන මොනවද ඉස්සෙල්ලාම මට්ටම් කරා ඊට පස්සේ ක්‍රම තුනකින් එකක් තෝරගන්න ඕනි කිව්වා දෙවෙනි ස්ටෙප් එක ඒ ක්‍රම තුන ගැනත් කතා කරා ඊළඟට මේ කතා කරන්නේ අපේ අන්තිම ස්ටෙප් එක
एक यानी सितिये में वर्ग पाले होयने स्टेप बिगा मैं सितिये में वर्ग पाले होया ना क्रम तुनक तीन वकेला मंकी हुआ प्लानिमीटर क्रमेय त्रिकोण क्रमेय सह कोटुकोल हो प्रस्तार कोल बाविते हंदे प्लानिमीटर क्रमेय मुकाक्त में प्लानिमीटर है ओ गोडक नांगिला मरिला देखल नहीं थी वैन पुलवा मैं थी यानी प्लानिमीटर को आड़ बलागन हरित එතකොට ඔයාලට එනවා ප්‍රශ්නයක් කොහොමද අනේ මේ ප්ලැනිමීටරෙන් අපි සිතියමේ වර්ගඵලය ගන්න කියලා. හරිද? මේ තියෙන්නේ අපේ සිතියම. අපි අර ක්‍රම තුනට ඇඳගත්ත ක්‍රණෙන් එකකට අපි ඇඳගත්ත ඉඩමේ සිතියමම තමයි මම මෙතන වඩගත්තේ. මෙන්න මේ ප්ලැනිමීටර එක මෙන්න මේ සිතියම වටේ ගෙනිච්චම ගෙනිහිලා ඒ කියන්නේ මේක අංක ශෝධනය කරන්න තියෙනවා. කරලා මේක වටේ ගෙනිච්චම අපිට ඔටෝම මේකේ වර්ගඵලය කියෙදි කියලා මේ උපකරණය සඳහන් වෙනවා. ඒක ලොකු වාසියක්. මම මෙතන වීඩියෝ එකක් ඇඩ් කරා ඔයාලට කොහොමද ප්ලැනිමීටර එක අපි පාවිච්චි කරන්න කියලා පෙන්වන්න. ඔව් මේ ඔයාලට පේන්නේ ප්ලැනිමීටර එක. ප්ලැනිමීටර එකේ මෙන්න මේ කොටස. මෙහෙම කොටසක් තියෙනවා. ඒක ඔයා කේන්ද්‍රගත කරලා තියන්න ඕනේ. හරිද? කේන්ද්‍රගත කරලා තියනවා කියලා තමයි ඔයාලට මේ පේන්නේ. මේ කොටුවේ වර්ගඵලය තමයි අපි මයින්නට යන්නේ. හරිද? ප්ලැනිමීටර එකේ මෙන්න මේ කොටස කේන්ද්‍රගත කරලා අපි දැන් මෙන්න මේ කොටස ඔයාලට පේනවා නේද? මේ කොටස අපි මනින්න ඕනේ ශේෂ්ත්‍රඵලය අපි පටන් ගන්න තැනින් තියෙනවා. මොකක් හරි කැමති තැනකින් අපිට පටන් ගන්න පුළුවන්. පටන් ගන්න තැනින් තියලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඔව් පාට පේනවා. අපි අංක ශෝධනයක් කරනවා මේ විදියට. හදලා අපි මෙන්න මේ අපේ කේන්ද්‍රය තිබ්බ තැනින් අල්ලගෙන ඔයාලට පේනවා මෙතන මෙන්න මේ පොයින්ට් එක හරියටම හැමදිස්සම යන්නේ ඉර උඩ. ඔයාලට පේනවද? අපි උපකරණය පැහැදිලි වල්ල ගන්නවා. අල්ලගෙන මෙන්න මෙතනට එනකම්ම ඒ තියෙන පොයින්ට් එක හරියටම අපි අපේ කොටුව වටේ ගමන් කරනවා. ගමන් කරනකොට වට මෙන්න මෙතන පේනවා. ඉතින් මම ආයෙ පෙන්නන මෙන්න මෙතන අපිට පාට අංකය ඍජුව මෙනවා. හරිම සරල ක්‍රමයක්. සිතියම ඇඳගෙන අපිට පුළුවන් අපි පරිමාණ සිතියම ඇඳලා මෙහෙම වර්ගඵලයක් ආවනම් ඒ ගාණ වැඩි කරලා අපේ ඇත්තම ශේෂ්ත්‍රඵලයේ වර්ගඵලය ලේසියෙන්ම හොයාගන්න. ඒ විදිහට ප්ලැනිමීටර ක්‍රමය ගැන ඔයාලට පැහැදිලි කරා. මම කිව්වා වගේ ටිකක් වේගින් වීඩියෝ එක කරන්නේ. වීඩියෝ එක දික්ුණාම නම් අංගිල මල්ලට කරදරෙහිඳ ආයෙ බලන්න ඔයාලට තේරෙන්න ඇති තැනක් තියෙනවා නම් ඊළඟට කතා කරනවා ත්‍රිකෝණ ක්‍රමය ගැන. කලින් වීඩියෝ එකෙන් මම කිව්වා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න කොහොමද කියලා. දෙකෙන් එක වැඩි කිරීම, ආධාරකය වැඩි කිරීම, ලම්භක උස. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. අපිට පුළුවන් මේ අපේ ශේෂ්ත්‍රය මෙන්න මේ විදිහට ත්‍රිකෝණ වලට බෙදා ගන්න. පැහැදිලිව පේන ත්‍රිකෝණ වලට බෙදාගෙන ඒ එක එක ත්‍රිකෝණයට මෙන්න මේ සූත්‍රය දාලා අපේ ශේෂ්ත්‍රඵලයන් හොයාගෙන අවසානයේ ශේෂ්ත්‍රඵලයන් සියල්ල එකට එකතු කරලා මුළු පරිමාණ සිතියමේ ශේෂ්ත්‍රඵලය හොයාගන්න. එතනින් එහාට පුළුවන් අදාළ පරිමාණ වලින් ගුණ කරලා අපි මැනපුලක සිතියම එහෙමත් නැත්නම් ඇත්තම ශේෂ්ත්‍රඵලයේ වර්ගඵලය සොයාගන්නට. ඊළඟට කොටුකොළ හෝ ප්‍රස්ථාරකොළ භාවිතය. මේ තියෙන්නේ කොටුකොලයක්. හරිද? මේ ක්‍රමය අපි හැමෝම දන්න ඉතාම සරල ක්‍රමයක්. අපි මේ අපේ සිතියම කොටුකොලයක් මත ඇඳගෙන මේ කොටුවක වර්ගඵලය එහෙම බලලා ඒ අපේ සිතියමට අහුවෙලා තියෙන කොටු ගාණෙන් වැඩි කරලා අපිට පුළුවන් අපේ සිතියමේ වර්ගඵලය හොයාගන්න. එහෙමත් නැත්නම් තලමේ සෙමිනිතෙන් අපි ලබාගත් සිතියමේ වර්ගඵලය සොයාගන්නට. ඉතින් ඔන්න ওই විදියට අපි කතා කරා. තලමේස මිනිතය මෙතනින් එහාට ඇත්තම දෙයක් නැති තරම් තලමේස මිනිතය ඔයා හැමදේම දන්නවා. මෙච්චරයි ඔයාට දැනගන්න තියෙන්නේ. මම හිතනවා මම පුළුවන් උපරිම සරල විදියට ඔයාට කියලා දුන්න animations උත් ගොඩක් දාලා එකකින් උපරිම ප්‍රයෝජනය ගන්න මේ ටික ආයෙ බලන්න. ඉතින් මම හිතනවා ඔයාට මේ වීඩියෝ එකේ මම කියලා දීපු ටික හොඳට පැහැදිලි කියලා. මොකක් හරි තේරුම් නැති තැනක් තියෙනවා නම් හරි විශේෂයෙන් අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට්ස් වල දාන්න. ඒ වගේම කියන්න ඕනේ අපි දැන් බිම් මට්ටම පාඩම ඉවර කරගෙන යන්නේ. ඊට පස්සේ අර 15 වෙනි පාඩමේ තව වීඩියෝස් දෙකක් දාන්න තියෙනවා. ඔයාට මතක ඇති
इलेक्ट्रॉन विद्या पाड़मे इट पास रिक्वेस्ट करपु आहार ताक्षण हतनी पाड़ जल जीव वगाव एकोलोसनी पाड़ मेन मे पाड़ी इकमेंट इकमेंट करें बलापुर ई थिंक है ना हमारे पाड़ बेटे कटे करना इकमेंट अनी वीडियो के मैं वाला।